අයිබෝන් ඔබතුමාට අඬුවේ ජනප්‍රියත්වය දිනෙන් දින අඩුවෙමින් පවතිනවද? කිසිසේත් නෑ. අඬුවේ ජනප්‍රියත්වය පිරීමෙන් පවතිනව නෙවෙයි. ජාත්‍යන්තරයෙන් රජයට පහර දෙන්න රජයේ ජනප්‍රියත්වය එන්න එන්න වැඩි වෙමින් පවතිනවා. කටුනායක ඇති වූ සිදුවීම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් නෙමෙයිද? සියලු විරෝධතා ඇති වෙන්නේ රජයට විරුද්ධව තමයි. කොහොමද මේ පාරට ජනතාව ගේන්නේ කියන එක තමයි අද ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට හා සූක්ෂම සැලසුම්කරුවන්ට අවශ්‍ය වෙලා තියෙන ප්‍රධානම අභියෝගය. මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන්නේ විපක්ෂයද? දැන් ලෝකේ වෙනත් රටවල විපක්ෂය මොන අභ්‍යන්තරයේ ප්‍රශ්න තිබුණත් තමන්ගේ මව්බිම පැත්තේ තමයි හිටගන්නේ. එහෙම නැති විපක්ෂයක් අවාසනාවට අපේ රටේ තියෙනවා කියලා මට සමහර වෙලාවට හිතෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයේ ඉදිරියේ ආණ්ඩුව දන ගහලා කියලා කිව්වොත්? සස් අධ්‍යාපන අමාත්‍යවරයා ජනාධිපතිතුමා රජයත් ඒ අර්බුදයේ විසඳීම සඳහා මැදිහත් වෙලා ක්‍රියා කරන බවයි මම දන්නේ. උසස් පෙළ පිළිතුරුපත්‍ර ගෙවීමෙන් මේ ආචාර්යවරු ඉවත් වුණා. ඊට මුහුණ දෙන්න සූදානම්ද? නියමිත දිනට දවසකට හරි කලින් පිළිතුරු මේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විභාග පනතේ විධි විධාන අනුව විභාග කොමසාරිස්වරයා කටයුතු යොදලා තියෙනවා. හැබැයි දමර අමිල හිමියන් අභියෝග කළා නියමිත දිනට ප්‍රතිඵල දෙන්න බෑ කියලා. හාමුදුරුව පව් කරන්න නරකයි. තමන්ගේ සියලුම දේවල් කැප කරලා ජීවිතය ගොඩනගන්න උත්සාහ කරන දරුවෝ දෙලක්ට 72000ක ජීවිතේ බිල්ලට ගන්න භික්ෂූන් වහන්සේ නමකට නෙමෙයි සාමාන්‍ය මනුස්සකම තියෙන මිනිස්සෙකුට පුළුවන් ක්‍රියාවක් නෙවෙයි. ඔබතුමාට හිතෙන්නේ නැද්ද අධ්‍යාපන ඇමති ධූරයට වඩා වෙළඳ ඇමති ධූරය හොඳයි කියලා? මම ඉතාම කැමැත්තෙන් අධ්‍යාපන ඇමති ධූරය දරන්න. මොකද එය පරලෝ වශයෙන් පින්කම මෙලෝ වශයෙන් කෙසේ වෙතත් ඒ නිසා මේ පින්කමට දායක වෙන්න ලැබෙනවා අධ්‍යාපන අමාත්‍ය ධූරයේ කිරීම. විපක්ෂය චෝදනා කරනවා ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්නේ නැහැ කියලා. සතුට නැත්තම් සන්තුෂ්ටිය ලැබෙන දේශයක් බවට මේ රට පරිවර්තනය වෙමින් පවතින්නේ අවුරුදු 30කට පස්සේ. ඒ නිසා සමහර වෙලාවට විපක්ෂයට ටිකක් උහුල ගන්න අමාරු ඇති මේ ඇති වෙන වෙනස.